අපි දැන් ගිහිල්ලා බලමු තවත් ගල් පර්වතයක් මුදුනට දැනට මේ ප්‍රදේශයේ ඉන්න ඇතැම් අයගේ අදහසක් නම් දැන් අපි මේ යන තැන තමයි දඹදෙණියේ දළදා වහන්සේ වැඩ ඉන්න මේ ඒ දළදා කුටිය නිර්මාණය කරලා තියෙනවා තියෙන්න ඇත්තේ අන්න එතන කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ලස්සන පියගැට පෙළක් හම්බ වෙනවා. පිහිටි ගලෙන්ම නිර්මාණය කරලා තියෙන එකක්. ඒ වගේම මෙතන දොරක් තිබිලා තියෙන එකට සාධක තියෙනවා. ඒ දොරට හිටවපු කණුවලවල් දෙකක් මෙතන ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන දොරක් තිබිලා තියෙනවා අතුල් වෙන්න. ඊට පස්සේ මෙතනින් ඉහළට නම් කිසිම සටහනක් නැහැ. නගින්න. හැබැයි මෙන්න මෙතන මේ විදිහේ කණුවලවල් තියෙනවා. දැනට ඉතින් අදහස් කරන විදිහට නම් මේ ගල් නැත්තම් මේ පර්වතය ඉහළ දඹදෙණියේ කන්ද ඉහළ කොටසේ මෙතන තමයි දළදා වහන්සේ වැඩ ඉන්නට ඇත්තේ. මොකද මෙතෙන්ට ඉතාම ලස්සනට වටපිටාව හොඳ ලස්සනට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ගල මතුපිට තැනිතලා ප්‍රදේශයක් තියෙනවා නම් ඉතාම ගොඩනැගිල්ලකට යෝග්‍ය ඒ මෙන්න මේ තැන. ඒ නිසා ගොඩක් අය කියන මෙතන දඹදෙණියේ දළදා වහන්සේ සඳහා හදපු දළදා මන්දිරය මෙතන තියෙන්න ඇති කියලා. මෙතනත් මේ තට්ටු තුනක් තිබිලා තියෙනවා නේද? දළදා තට්ටු තුනක දළදා මන්දිරයක් තිබුණා කියලා. ඔව් දැනට මහාවංශයේ සඳහන් වෙනවලු මහල් තුනක දළදා මන්දිරයක් මේ ප්‍රදේ මෙතන මේ ස්ථානයේ ඉදි කරලා තියෙන්න ඇති කියලා. කොහොම නමුත් දළදා වහන්සේගේ ආරක්ෂාව ඒ වගේම මේ භූමියේ තියෙන සුවිශේෂත්වයත් එක්ක මේ ස්ථානයේ දළදා මන්දිරය ඉදි කරලා තිබුණා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට මේ කන්ද පර්වතයේ ඉහළ ඉඳලා බැලුවම අපිට ගිරිඋල්ල කන්ද පේනවා මෙන්න මේ ප්‍රදේශයේ. ඊළඟට මේ හරියේ මේ දඹදෙණිය විජේසුන්දරාරාම විහාරස්ථානයේ තියෙන භූමියත් ඊට එහා පැත්තෙන් සිරිගල රජතුමා සිරි නරඹන්න පැමිණි ස්ථානය කියලා සඳහන් කරනවා. ඒ වගේම මෙන්න මේ පැත්තේ අතන අර ඈත තියෙනක මොකද්ද? වඩුව. මේකද? එහායි ලොකු ගල. ආයි මේ මේක නෙමෙයි එහා එක. මේක කද්ගල මේ රජු රෝ බහදා ගන්නවම අර කද. ආ කද කද කද්ගල සහ එතන මම දැන් ඔය දැන් ආකාර බැම්ම ඇවිල්ලා වදින්න එතෙන්ද. ආ හා හා එතන පියුමත් පියුමත් තිබිලා තියෙනවා නේ. කද්ගල කියන්නේ රජතුමා දකින්න එන අයගේ කද. ඒ කියන්නේ දෝලා වගේ එකක් නේ. කද. ඒක තියලා තියෙන බාණ්ඩ අරන්ගෙන කද වෙන්න පුළුවන් නේ. ඔව් නේ. ඇතුල් නගරට එන්න කලින් කද තියපු ගල තමයි කද්ගල වෙන්නේ කියලා ජනප්‍රවාදයේ අදහසක් තියෙනවා. ඈතින් පේන ඊළඟ අරකද ඔය කියන්නේ වඩුව කෙටුව ගල කියන්නේ. මේක. මේ කළු ගල. ආ හා හා. මේ ළඟ පේන එක වඩුව කෙටුව ගල කියලත් සඳහන් කරන මුළු පළාතම හොඳව ලස්සනට මෙතෙන්ට දැක ගන්න පුළුවන්. දඹදෙණි රාජධානිය අපි රාජධානි ලිස්ට් එක මතක් කළොත් අනුරාධපුරයේ පොළොන්නරුව දඹදෙණිය මේ ඇවිල්ලා ලංකාවේ තුන්වෙනි රාජධානිය. එතකොට විශාල ප්‍රදේශයක් පුරාවටම පැතිරිලා තිබිලා තියෙනවා. ඒ වගේම සුවිශේෂී ආරක්ෂක ක්‍රමෝපායන් රාශියක් මේ සඳහා පාවිච්චි කරලා තියෙනවා. ඔබට දකින්න ඇති මීට කලින් ආපු අර චූටි පඩිපෙළේ එක තැනක් තියෙනවා මේ මොකක්ද එතෙන්ද කිව්වේ? ගල් උගුල කියලා තමයි එතන හඳුන්වන්නේ. ගල් උගුල කියන්නේ එතනින් සේනාව කොච්චර ආවත් එතනින් එන්න ඕනේ එක එක්කෙනා. එතකොට උඩ ඉඳලා පහසුවෙන් ඒ සතුරන්ව මර්ධනය කරන්න පුළුවන් විදියට තමයි ගල් උගුල කියන තැන ඒ දඹදෙණිය මේ ගලට නගින තැන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ තව විශාල රහස් රාශියක් මේ
දඹුලු ගල ආශ්‍රිතව මේ රාජධානි ආශ්‍රිතව කැලයට යට වෙලා තියෙනවා. ඉතින් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට තව නොබෝ කාලයක් යනකොට ඒවා සංස්කරණය කරලා ප්‍රතිසංස්කරණය කරලා මහජනතාවට නැරඹීමට අවශ්‍ය වෙන පසුබිම සකස් කරන්නට පුළුවන් වෙයි. එතෙක් අපි මේ නටඹුන් අපේ ප්‍රාණය මෙන් ආරක්ෂා කර ගන්න ඕනේ කියන එකයි මතක් කරන්නේ. අපි යන්නේද? අපි එහෙනම් මෙතනින් දළදා මන්දිරෙන් බැහැලා පල්ලෙහා නැවත තිය අපි ආපු මාර්ගයට යමු. මේ දඹදෙනිය රජමාලිගාව ළඟ වර්තමානයේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් කැණීම් කරනවා. එතකොට හමුවිච්ච නටඹුන් මෙන්න මේ වගේ කොටස් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මේ හරි විශේෂ තැනක්. මේ තියෙන්නේ අතීතයේ ගඩොල් නිර්මාණය කරන තාක්ෂණයට සමානව වර්තමානයේ මේ ගොඩනැගිලි වල යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න බදාම හදන තැන. එතකොට මෙන්න මේ ස්ථානේ එහෙම හදලා තියෙනවා. ඊළඟට අපි බලමු ඒ වගේ බදාම දාලා බැඳපු බැම්මක් මේ තියෙන්නේ. අන්න ඒ වගේ බැම්මක්. මේ රෝස පාට බදාම එක තමයි ඔබ අර මීට මුලින් දැකපු ස්ථානේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන අපි මීට කලින් දැකපු රජමාලිගාව මෙන්න මේ විශාල කොටස තමයි මැදමිදුල කියලා කියන්නේ. මෙතන මහල් තුනක ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා තියෙනවා දැවයෙන්. ඒ දැව කණු හිටවපු ස්ථාන තමයි මේ කොටු කරලා රවුම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දඹදෙනි රාජධානී මේ ප්‍රධාන පඩිපෙළට අමතරව වෙන කිසිදු තැනකින් මේ ස්ථානයට එන්න බැරි වෙන්න විශාල ගල් බැමි යොදලා තියෙනවා. ඒ කියන්නේ එනවා නම් එන්න ඕනි අර පියගැට පෙළෙන්ම විතරයි. ඊට පරිබාහිර තැනකින් මෙතෙන්ට ඇතුළත් වෙන්න බෑ. මේ තියෙන්නේත් ඒ වගේ දැම්මක් තිබුණ බවට සාධක තියෙන එකක්. ඒ වගේම එන්න මෙතනත් යම් ඉදිකිරීමක් තිබිලා තියෙනවා. මේ තියෙන මුළු ප්‍රදේශයම මේ වගේ සුවිශේෂී නටඹුන් වලින් පිරීලා ඉතිරිලා තියෙන තැනක්. එතකොට මේ මුළු පර්වතේ මක්කර දාස් ගානක් මේ වපසරිය තිබිලා තියෙනවා. ඒ කියන්නේ රජමාලිගාවට සම්බන්ධ කැණීමෙන් ඉවත් කරන ලද උළු කැට තමයි මේ තියෙන්නේ. එතකොට මේ සියල්ලම අතින් තමයි කපලා තියෙන්නේ. මෙන්න මේ උළු කැටවල ඔබද දකිනවා මේ මෙන්න මෙහෙම කාණු ටිකක් නිර්මාණය කරලා තියෙනවා. මේ කාණු උළු හදන අවස්ථාවේදී ඇඟිලි වලින් හදපු කාණු. මෙහෙම කරලා හදපු කාණු තමයි මේ දකින්න තියෙන්නේ. අපේ ඇඟිලි ගානටම ඒ කාණුව හදලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අතීතයේ පාවිච්චි කරපු මැටි නලයක්. සමහර විට මේක කොතක කොටසක් වෙන්නට පුළුවන්. සමහර විට මැටි නලයක කොටසක් වෙන්නත් පුළුවන්. එකින් එක මේ අමුණලා තියෙන මෙතනදී මේ වගේ එක පැත්තක විශාලට හදලා අනිත් පැත්තේ කුඩාවට හදලා ඊළඟ මැටි නලයට මේක ඇතුළට බස්සනවා. බස්සලා තමයි සම්පූර්ණ මැටි නලේ සකස් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මේ හොඳට පිච්චිච්ච පාරවල් තමයි මේ කළු පාටට තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ පිටින් පේන ආකාරය. එතකොට දැනට අවුරුදු 100 ගණනකට
විතර පරණ කොටස් තමයි මේ තියෙන්නේ විශාල ප්‍රමාණයක් උළු තිබිලා තියෙනවා අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි සංඛ්‍යාවක් මේකේ උඩ තිබ්බා කියලා දැනට මේ කොච්චරක් තිබුණා කියලාද කියන්නේ සාමාන්‍යයෙන් महावंशी तोरतुरु संधान नेनवा कियला दैनट अधा शक्ति नवा इतो डैम अपनी यानी दंपदनी कंद पर्वते तीयन एक्सिट एकक नत्तं හදිස්සියක් වුණොත් එහෙම මෙතනින් බැහැලා පල්ලෙහාට පැනල යන්න පුළුවන් වෙන්න හදපු කොටස. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ ගල් බැම්මක් බැඳා වගේ අවශ්‍ය කාණුවක් කපලා මෙතන උසට බැම්ම බැඳලා තිබිලා තියෙනවා. එතකොට මෙතනින් මේ තියෙන ප්‍රපාතය පල්ලෙහාට කිසිම සතුරෙකුට මේ ගල නැගගෙන උඩට එන්න බැරි වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ගලේ තියෙන එතකොට මම ඉන්නේ බැම්ම මේ ඔය ඉන්නේ බැම්ම අතන අර ලොකු මේ අර ගල් මේ කට්ටක් ඔය කපලා තියෙන්නේ කට්ට තියෙනවා අර උඩින් තියෙන වතුර එන්නේ මේ මේ දෙන්නේ නවත්තන්න උඩ මේ බලන් ගන්න දැන් බූත කටු පුළුව මෙන්න මෙතන මේන අපි මීට කලින් දැකපු බැම්ම මෙහෙම හදාගෙන ඇවිල්ලා මෙතනින් ගිහලා මෙන්න මේ ගලට ප්‍රධාන ගලට සම්බන්ධ වෙන ගල් කුට්ටිය තමයි ඔය කට්ට වගේ කපලා තියෙන්නේ ඒ කුඩු මිකුතුන ගල් බස්සලා තියෙනවා එතකොට මේ මේ ගල් යට තියෙනවා ගල් ඇතිලා මෙතන තියෙනවා ඇතුලේ දොරටුවක් තියෙනවා ඒක සම්මේ මෙතන තමයි හදිසියට එළියට යන දිවිච්ච උමග දිවිලා තියෙන්නේ. උතනින් මේ යටද මෙතන පල්ල ඇදුරේ. යටින් තියෙනවා මීටර 40 කට දුරට මේ උමග. මෙතනින් පල්ලෙහාට බහින්නේ නේ. එනවා උඩින් ගල් පෙට් දාලා දඹදෙනිය මේ ඉන්න පර්වතයේ ඉඳලා බලනකොට අපිට පේනවා ඇති මෙන්න මෙහිම නිකන් පස්කන්ඩියක් වගේ තියෙනවා කන්දක ස්වභාවයේ ඒක තමයි මැටි ප්‍රාකාරය කියලා හඳුන්වනවා කියලා මේ අදහසක් තියෙන්නේ මැටි ප්‍රාකාරයේ ළඟට දැව ප්‍රාකාරය තිබිලා තිනවා ඊට පස්සේ මේ කන්ද සමීපෙටනකොට තමයි ශිලා ප්‍රාකාරය තිබිලා තියෙන්නේ එතකොට අපි මේ ඉන්න ගල් පර්වතයේ ඉඳලා ඔන්න ඔය ඈත පේන ගල් පර්වතයේ ඉඳන් මෙහිම මේ ප්‍රධාන ගලට සම්බන්ධ වෙනවා එතකොට මැටි ප්‍රාකාරයේත් එක්කම තමයි දැව ප්‍රාකාරය තිබිලා තියෙන්නේ ඊට පස්සේ මේ පර්වතයට දැන් අපි මේ ඉන්න පර්වතයට සමීපයෙන් තමයි ශිලා ප්‍රාකාරය තිබිලා තියෙනවා කියලා අදහසක් තියෙනවා විශාල ප්‍රදේශයක් තාම පැහැදිලි විදියට දැක ගන්න පුළුවන් වෙන තමයි මේ දඹදෙනිය පර්වතයේ ඉහළ මේ ගොඩනැගිලි සකස් කරලා තියෙන්නේ ලංකාවේ තුන්වෙනි රාජධානිය
මෙන්න මේ විදිහට තමයි අවසන් වෙලා ඊළඟට යාපහුව රාජධානියට දඹදෙනියෙන් පස්සේ යාපහුව රාජධානිය නිර්මාණය වෙන්නේ. මෙතන ඉහළම තැන නිසා මෙතන විශේෂයෙන් මුරුකුටියක් තියෙන්නට ඇති. සමහරට බැලුම්ගල කියන නම මෙතෙන්ට පටබැඳෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. මෙතනත් ගල් පඩි පෙළක් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මෙන්න මේ ස්ථානයේ මේ ගඩොල් බැම්මක් තිබිලා තියෙනවා. මෙතන මේ කන්ද ඉහළ කොටසේ තියෙන විශාලතම පොකුණ අපිට දැක බලා ගන්න පුළුවන්. මේක නමක් තියෙනවා. රත්මල් ගහක් තියෙන නිසා රත්මල් ගහ තියෙන නිසා රත්මල් පොකුණ කියන නම පාවිච්චි කරනවා. ඒ වගේම බිසෝ පොකුණ කියලත් මේ පොකුණ හඳුන්වලා තියෙනවා. පොකුණට බහින්න හදපු ගල් පඩි පෙළ මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ පොකුණ මෙන්න මේ රත්මල් ගස් නිසා තමයි රත්මල් පොකුණ කියන නමත් පටබැඳෙන්නේ. සමහර තැනක විසෝ පොකුණ කියලත් මේක නම් කරනවා කියලා දැනට අදහසක් තියෙනවා. පල්ලෙහාට යනකම් මේ ගල් පඩිපෙල් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන ගල් පඩිපෙල් ටික මෙතනින් උඩට ප්‍රධාන රජමාලිගාවට යන්න පඩිපෙල් නිර්මාණය කරලා තියෙනවා. එතකොට වර්තමානයේ මෙහෙම මේ පඩිපෙල් තිබුණා වුණාට අතීතයේ මේකට ගඩොල් සම්බන්ධ කරලා මේක ඉතාම අලංකාර විදියට බැඳලා තිබිලා තියෙනවා. දමදෙනිය ආරක්ෂක පර්වතය ඉහළ කොටසේ තියෙන තවත් සුවිශේෂී පොකුණක් තමයි මේ තියෙන්නේ. මේකේ සුවිශේෂී ඖෂධ ශාක මේ ආශ්‍රිතව සකස් කරලා තිබ්බ නිසා මේකට ඖෂධ පොකුණ කියන නම පාවිච්චි කරා කියලා ඉතිහාසයේ තොරතුරු සඳහන් වෙනවා. ඖෂධ පොකුණ වර්තමානයේ ඉතාම පිරිසිදු ජලය දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ හරි මෙතනින් මෙහෙම මේ වතුර පල්ලෙහාට යන නිසා මෙතනින් මෙහෙම බැම්මක් අතීතේ අතීතයේ ගල් බැම්මක් බැඳලා තිබිලා තියෙනවා. එතකොට වර්තමානයේ මේ නරඹන්නේන කට්ටිය සුපින් බෑග්, අයිස්ක්‍රීම්, ඒ වගේ වතුර බෝතල්, ඒ වගේ දේවල් දාලා විනාශ කරලා ගිහින් තියෙනවා. නමුත් ඉතින් මේ ඇවිල්ලා ලංකාවේ තුන්වෙනි රාජධානිය. ඉතින් මෙතෙන්ට නරඹන්නේන ඔබ මතක තියාගන්න ඕනි මේ පරිසරයට මේ පෞරාණික ස්ථානවලට ඒ විදිහේ අපද්‍රව්‍ය බැහැර නොකරන්නට ඔබ තදින්ම තරයේ මතක තබාගත යුතුයි. ඒ වගේම මෙතෙන්ටත් ඈත ප්‍රදේශය දැක ගන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ.
දමදෙනිය රාජධානියෙන් පස්සේ අපි මීළඟට යන්නේ යාපහුව රාජධානියට. ඒ වීඩියෝ ක්ලිප් එකෙන් ඉක්මනින් හමු වෙමු. ආයුබෝවන්.